මම බලන්න පුළුවන් හැම තැනම වර්ෂාව හැව්ව මිස්ටර් විජේවර්ධන. ඒත් කිසිම තැනක වර්ෂා නැහැ. ෂර්මන් කියන්නේ නවියෙක් වගේ කපටි මිනිහෙක්. නෑ. මිනිහට ලොකුර ප්ලෑන් කරන්න බෑ. අනික එහෙම දෙයක් කරත් තරහ ගන්න පුගම මිනිහ කලබල වෙනවා. ඒ වෙලාවට මිනිහගෙන් ගොඩක් දේවල් දැනගන්න පුළුවන්. මිනිහ හරිම සංවේදී කෙනෙක්. තමුන් ෂර්මන් ගැන මෙච්චර තොරතුරු දැනගෙන මගේ දුව ඉන්න තැන හොයාගන්න බැරි වුණේ ඇයි? ෂර්මන් වර්ෂා ආදරේ. වර්ෂාව කොහේ හැංගුවත් අංගල ඇත්තේ හොඳට සුව පහසු තැනක. කොච්චර සැප සම්පත් තිබුණට මොකද හිතේ සතුට නැත්තා? අදර 12 වෙනකම් විතරයි ෂර්මන්ට ජීවත් වෙන්න chance එක දීලා තියෙන්නේ. බලු මිනිහා chance එක ගණීද නැද්ද කියලා. තමුන්ට හොඳටම විශ්වාසද ඔය තුරුතුරු හරි කියලා? මගේ කන මට බොරු කරන්නේ නැහැ මිස්ටර් විජේවර්ධන. මම මේ තොරතුරු දැනගත්තේ ෂර්මන්ගෙන්. මං ෂර්මන්ට තෑග්ගක් දුන්නා. ඒකේ තියෙන පොඩි මයික් එකක්. ඒකෙන් තමයි මම මේ සියලුම දේවල් දැනගත්තේ. ෂර්මන් වර්ෂදුව ගැන කතා වෙන දේවල් තමුන් දන්නවා ඇතිනේ. ඒක තමයි මේ මිෂන් එකේ තියෙන අමාරුම හරිය. මිනිහා වර්ෂගේ නමවත් කියන්නේ. නම කිව්වෙත් එකම එක සැරේ. ඒ සිතුම්ම අපු දවසේ. ෂර්මන් දුව හොයන්නේ නැද්ද? වර්ෂගේ නමවත් මිනිහා කියන්නේ නැහැ. ඒ කියන්නේ වර්ෂ ෂර්මන් ලගේ පැනල ගිහින්ද? එහෙම වෙන්න බෑ. එහෙමනම් ෂර්මන් වර්ෂාව හොයන්න ඕනේ. අප්පච්චුදේ පැලවලට වතුර දාන්න ගියා. ආ ඒත් නෑ මට අර එළවලු වැට වගේක් දෙන්නම් කියලා ඊයේ කඩමණ්ඩියේද කිව්වා. ඒක යායි. ආ. ගිහින් වාඩි වෙන්න. පාන්දරම ගිය නිසා අප්පච්චි මගේ එනවා ඇති. එහෙනම් මං ගිහින් පස්සේ එන්න නග. ආපහු දෙසරයක් එන්න ඕනේද? අන්න අරහෙන් ගිහින් වාඩි වෙන්න අප්පච්චි එනකම්. විමල දාස අයිය. මට පොරොන්දු වෙන. මම විමල දාස අයියත් එක්ක මේ වගේ කතා බස් කළයි කියලා ආයෙත් මං ගැන බලාපොරොත්තු තියාගෙන මට කරදර කරන්නේ නැහැ කියලා. මං දන්නව නග ආදරේ බලෙන් ලබා ගන්න බෑ කියලා. මං ඉස්සෙල්ල විමල දාස නෙමෙයි. අශෝක් දෙන්න ඇලර්ට් එකේ ඉන්නේ ඇටි. සියල්ල ප්ලෑන් කළා ඉවරයි ෂර්මන්. එන්න.
ඔයාන හරිම නරකයි කෞෂි මම මෙතන මේ පපෝ පත් වෙලා දඟලනවා ඔයාට විහිළු එහෙනම් පපෝ කූල් කරගන්න අන්න සිතුම් ගාමන්ට කියන්න මොන මොඩේද මන්දා කීයටද ඇවිත් තියෙන්නේ පාන්දර 4ට විතරලු සුගත් කියපු විදිහට නම් සිතුම්ගේ මූණ එච්චර හරි නෑලු හේතුවක් ඒවට කියන්නේ නැහැ කතර ප්‍රශ්නයක් වද්ද දන්නේ කියන්න නැතුව මොන හරි කියන්නකො කෞෂි මොනවා කියන්නද එහෙනම් අපි සිතුම්ගේ ගෙදරට කෝල් කරලා බලමු මගේ හොඳ කෞෂි මට අවතකුණානේ මම සිතුම්ගේ නංගිට ෆෝන් එකක් දුන්නා කියලා ඒකනේ කලබල වෙන්නේ නැතුව කූල් එකේ ඉන්න කියන්නේ එතකොට ගොඩක් දේවල් කල්පනා වෙනවා